समस्त युक्रेन रूसियानु प्रहार मालाब मगिन सिदुवु हानि वर्धने बिमिन पवतिन बव युक्रेन रजे वार्तावक तुलिन दैनुं दे तिबिनवा ई रात्रिय सिट एल्लवु प्रहार मगिन सिविल वैसियन दस दिनकु मरणयट पत्व पनस दिनकुट अधिक संख्यावक तुवाल लबा पवतिन बवयि नवतम वार्ता मगिन සඳහන් කළේ ලිවිව් ඩිනිප්‍රෝ මෙලිටපෝල් ඇතුළු නගර රැසක් වෙත රුසියානු මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබුණා. කළු මුහුදේ රැඳ වූ රුසියානු යුද නෞකාවල සිට කැලිබර් වර්ගයේ ක්‍රෝස් මිසයිල් දියත් කර තිබූ බවයි ගාඩියන් වාර්තාවක් තුළින් සඳහන් කළේ. බෙහෙදී සැලකිය යුතු මට්ටමේ දේපල හානියක් සිදුව ඇති අතර විදුලි බල පද්ධතීන් රැසක්ම විනාශයට පත්ව පවතින බව දැනුම් දී තිබෙනවා. යුක්‍රේන හමුදාවේ जनावास कलाप प्रहारवलिन महल गुडनेगिले विनाशवे पवतिन बेविन वर्ण संख्याव तवदुरटात वर्धनेविय हेकि बव प्रकाश कला बेहदी मिसाइल प्रहार समग ड्रोन प्रहार युक्रेन अगनुवर इलाककर तिबू आतर प्रहारवलिन अडक पमन व्यर्थकर पवतिन बव हेलिकर तिबिनवा मेय युक्रेन විසින් ආරම්භ කිරීමට නියමිතව ඇති මහා පරිමාණ ප්‍රති ප්‍රහාරය අධෛර්යමත් කිරීම සඳහා රුසියාව අනුගමනය කළ පළමු පියවර ලෙස නම් කර තිබෙනවා. යුක්‍රේන ජනපති විලද්මීර් සෙලෙන්ස්කී සඳහන් කළේ රුසියාවේ මෙම අමානුෂික ප්‍රහාර සඳහා නුදුරේදීම ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි. යුක්‍රේන හමුදා ආරම්භ කරනු ලබන වසන්ත ප්‍රහාරය සමග රුසියාව වෙත දැඩි මට්ටමින් පිළිතුරු ලබා දීමට නියමිත බවයි ප්‍රකාශ කළේ. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු යුක්‍රේනයේ වෙත එල්ල කළ නවතම ප්‍රහාරය පිළිබඳ කරුණු දක්වා තිබෙනවා. මේ වන විට යුක්‍රේනයේ වෙත ළඟා වී ඇති බටහිර ආයුධ සහ උපකරණ මුල් කර ගනිමින් නවතම මිසයිල් ප්‍රහාර දියත් කර පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මෙම ආයුධ අකණ්ඩව වනසා දැමීම සඳහා රුසියානු හමුදාවට නියෝග ලබා දී පවතින බව හෙලිකර තිබුණා. නැවතම රුසියානු බෝධ්‍යංශ වාර්තාවක් මගින් යුක්‍රේන හමුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති නැවතම සැලසුමක් පිළිබඳ හෙලිකර තිබෙනවා. මේ යටතේ කෙර්සන් දකුණු කලාපය තුලින් ඩිනිප ගංගාවේ වම් ඉවුරද මුදා ගනිමින් කකෝවා වෙල්ල අත්කර ගැනීමට යුක්‍රේනය සැලසුම් කරන බවයි සඳහන් කළේ. මේ සඳහා මහා පරිමාණයෙන් යුක්‍රේන බටයන් ඩිනිප ගංගාව ආසන්න කලාපය වෙත මේ වන විටත් රැස් කරමින් පවතින බව දැනුම් දී තිබෙනවා. මෙය යුක්‍රේනයේ ප්‍රති ප්‍රහාරයේ ආරම්භය විය හැකි අතර නොදුරේදීම ප්‍රහාර ආරම්භ විය හැකි බවද දැනුම් දී තිබුණා. මේට සමගාමීව සැපරුසියා කලාපය වෙත මහා පරිමාණ යුක්‍රේන ප්‍රහාරයක අවධානම පවතින බවයි රුසියානු බෝධ්‍යංශ වාර්තා මගින් ප්‍රකාශ කළේ. මෙම නවතම ප්‍රති ප්‍රහාරය සමග රුසියාවේ දේශ සීමා නගර වෙත පහර දීම සඳහා යුක්‍රේන හමුදා සැලසුමක්ද ක්‍රියාත්මක බව දැනුම් දී තිබෙනවා. දෛනික වාර්තාව තුළින් රුසියානු හමුදා අද සඳහන් කළේ නිකොලෝ කලාපයේ යුක්‍රේන හමුදා මර්මස්ථාන වෙත දිනය තුළදී සාර්ථක රුසියානු ප්‍රහාර එල්ල කළ බවයි. මෙහිදී යුක්‍රේන හමුදා ඉලක්ක 30ක් වෙත ගුවන් ප්‍රහාර දියත් කර පවතින අතර යුක්‍රේන බටයන් 30 දෙනෙකු ඝාතනය වූ බවට මෙහිදී තහවුරුව පවතින බවයි ප්‍රකාශ කළේ. දකුණු යුක්‍රේනයේ සතුරු ඉලක්ක වෙත උපාය මාර්ගික ප්‍රහාර සිදු කරන අතර යුක්‍රේන හමුදා ඉදිරියට ගමන් කිරීම වැළැක්වීම සඳහා සියලුම පියවර අනුගමනය කරමින් පවතින බවයි කියා සිටියේ. ඊසාන දිග යුක්‍රේනයේ කෝපියන්ස් කලාපය තුළද රුසියානු ප්‍රහාර සැලසුම් කළ පරිදි සිදුවන බව හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ දැනුම් දී තිබෙනවා. මේ අතර වැග්න කුලි හමුදා අද සඳහන් කළේ මේ වන විට බක්මුට් නගරයේ සීමාව වෙත යුක්‍රේන හමුදාවන් පළවා හැරීමට සමත්ව පවතින බවයි. මේ වන විට නගරෙන් 90% රුසියානු හමුදා විසින් පාලනය කරන බව දැනුම් දී තිබුණා. මේ සමග බක්මුට් නගරය බිඳ වැටීම සඳහා වඩාත් ආසන්න තත්ත්වයක් පවතින බවයි වැග්න ප්‍රධානී යෝජනි ප්‍රිගෝෂින් සඳහන් කළේ. ඩේටෝ මහලිකම් ජෙන් ස්ටෝල්ටන්බර්ග් කියා සිටි මේ වන විට යුක්‍රේනය වෙත පොරොන්දු වූ ආයුධ තුලින්
සියයට 98ක් ලබා දීමට කටයුතු කර පවතින බවයි. මෙම ආයුධ පළදායී මට්ටමින් යොදා ගනිමින් සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා යුක්‍රේන හමුදාවට හැකියාව පවතින බව දැනුම් දී තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.